ඔබතුමාලා සියලු දෙනාටම තියෙන ප්‍රශ්න ටික මේ රටේ සමස්ත ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට තියෙනවා ගම ඉල්ලන්නේ මහින්ද මහත්තයව කියලා ඉතින් මේක ඇත්ත මේක ඔබතුමාලා අපි සියලු දෙනාම පිළිගන්න ඕනේ කාරණයක් ඔය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි අවුරුදු 10ක් ජීවත් වුණේ ලේකම්තුමත් එක නෙමෙයිනේ අපිට බඩ තට්ටු කරලා තියෙන්නේ පිට අත ගාලා තියෙන්නේ කන්න බොන්න දීලා තියෙන්නේ අපි කාලා බීලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක ඒ විතරක් නෙවෙයි අපේ චින්තනයේ මහින්ද චින්තනයේ අපේ ඉස්කෝලේ මහින්දෝදේ අපි උදේන රායනක රූපවාහිනියේ දැක්කේ රාජපක්ෂ පවුල කියන තමයි අපි දැක්කේ මුලින් මහින්ද මහත්තයා යනවා ඊට පස්සේ බැසිල් මහත්තයා යනවා ඊට පස්සේ ශිරාන්ති බඩමුත් යනවා ඊට පස්සේ නැත්නම් නාමල් යනවා ඉතින් මේක තමයි අපි අවුරුදු 10ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජීවත් වුනේ මේ පවුලක් වටා තමයි අපි එක රාශි වුනේ නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංගවද ගුරු ගෝවි කම්කරු කියන බලවේගය පහත් එක්කින අපි හැදුවේ හැබැයි කාලයගේ අරෑමෙන් අපේ පක්ෂයේ හිටපු නායකෝ එක එක්කෙනා තමන්ට ගැළපෙන විදිහට මේ පක්ෂය මෙහෙව ගන්නවනේ ඒක ඉතාමත් දක්ෂවම මෙහෙවගත්ත පුද්ගලයා තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමාගේ කාලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂයේ ප්‍රතිපත්ති ආරාම සේනාව පැත්තක අපි මහින්දවාදී වුණා ඒක තමයි අත්ත කතාව ඒකෙන් ගැලවෙන්න බැරි කමයි දැන් මේ අපි හැමෝටම තියෙන්නේ. හැබැයි හැබෑවටම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙන් පවුලක් වාදී වෙනවද? එවද ප්‍රතිපත්තිමය වාදීව දේශපාලනය කරනවද? මේ කාරණාව අපි දැන් කිව්වට සමහර වෙලාවට කට්ටිය තේරෙන්නේ නැහැ. මොකද අපිට දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිය ඉන්න අපිට අමතකයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිපත්තියක් තිබුණද කියලා සමහරු දන්නේ නැහැ ඊයේ. අපි වැඩ කරේ මහින්ද ප්‍රතිපත්තියට. ඒක නත්ත කතාව. නේද? දැන් සමහරු කියනවා රනිල් එක්ක කොහොමද ආණ්ඩුවක් කරන්න කියලා. හැබැයි අපි මහින්ද මහත්තයා UMP කාරෝ සේරම ගෙනාවාම අපි වඩා ගත්තානේ. ඈ? මේ මැතිවරණයේ අන්තිම මොහොතෙන් දැන් කවුරු හරි කියනවා මෛත්‍රීපාල සිරිසේනමත්ව පක්ෂේ පාවා දුන්නා කියලා. දැන් තිස්ස අත්නායක මත්තුමාව මහින්ද මහත්තයා වඩා ගත්තේ. ඈ? පොල කම්මිස ගාවලා සුදු කම්මිස අඳගෙන ආපුවාම නාමල් ලැබිලා පල්ලෑයන් පිළි අරගෙන උඩට එකංගිල කේක් කාලා බදාගෙන රූපහානි පෙන්වන්නේ දැන් ඒව අපිට අනුමත කරන්න බලව ශ්‍රී ලංකා රජුට හැබැයි අනුමත කරානේ ඈ UNP එකෙන් සියලු දෙනාව අරගෙන ළඟ වාඩි කරගෙන අපේ ඇමතිරුන්ව පැත්තකින් තියලා UNP ඇමතිරුන්ව ලොකු කරගෙන ගනුදෙනු කරන බලාගෙන හිටියනේ ශ්‍රී ලංකා කාර විදියට ඇයි අපිට ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තියක් නෙමෙයි තිබුණේ අපි රාජපක්ෂවාදීව එහෙම නැත්නම් පෞලක්වාදීව තමයි අපි පහුගිය කාලේ කටයුතු කරේ. ඒ නිසා තාමත් ගමේ උදවියට ශ්‍රී ලංකා කාරෝ කියන අයට තාමත් තියන්නේ අපේ අවුරුදු 10ක් ජීවත් වෙච්ච ක්‍රමය. දැන් ඔබතුමාලා කියනවනේ මහින්ද නැතුව බෑ කියලා. අපි ගමේ භාෂෙන් කියනනම් මහින්ද මහත්තයත් එක තමයි යන්න ඕනේ. නේද? දැන් අත්‍යව මහින්ද මහත්තයත් එක්ක දිනන්න පුළුවන්. මෛත්‍රී මහත්තය නතු ඈ එක මුතු වෙන දෙන්නම ඕනේ මහින්දත් ඕනේ මෛත්‍රීත් ඕනේ මම අත්ත කතාව අපි මේ පක්ෂෙ බෙදනවට විරුද්ධයි තාමත් අපි කැමති මහින්ද මහත්තයා මේ පක්ෂෙත් එක්ක එකට එකතුලා ඉන්නවට දැන් අලුත් පක්ෂයක් අපි කම හැදුවා කියලා අලුත් පක්ෂය හදන එකේ මොකද්ද වාසිය ආණ්ඩුවක් හදන්න තව අවුරුදු 5ක් ඉන්න ඕනේ जनाधिपति का मगान तो और तो हाँ किंडो एक महिंद मात्र इलान बे मैं नीति आनु ये तो उठे अलूट पक्ष का खतरा मनोदा पिला बागन मैं पौधों आप एक से क्या काउरवार केरो नंग मायत्रीपाल सिरिसे ने पक्ष का डांगिया पावा दुन्ना किया ला अरे ये तुम्हारे इल्ली मटे गिये ना गिये ना पौधों आप एक से के කවුද පක්ෂය හදන්නේ කවුද පක්ෂය රකින්නේ පාක්ෂිකයට මොකද වෙන්නේ හැබැයි පොදු අපේක්ෂක මෛත්‍රීපාල වෙච්ච නිසා අද ශ්‍රී ලංකා කාරොන්ඩ දැන් අද කුදාරිකයේ ඉන්න පුළුවන් 2001 අපි අද කිව්වද 2001 අපි කිව්වද තකරන් ටික බෙදනවන්න අරුන් කියලා කිව්වද නැහැ කර බාගෙන හිටියා අපට අයිතියක් නැ අපේ නෙමෙයි කියලා අපි හිත හදාගෙන අල්ලපු ගෙදර එක බාල් නටනකොට මේ අපේ ආණ්ඩුව නෙමෙයි කියලා අපි හිටියා කර බාගෙන
හැබැයි දැන් අපිට උඩ කැක්කුමත් නැයි ආණ්ඩුවේ පාර්ශවකාරයක් නිසා ඒකනේ දැත්ත දැන් මේ වහන්න හිතෙන්නේ ඉල්ලන්න හිතෙන්නේ යෝජනා කරන්න හිතෙන්නේ ආණ්ඩුවේ පාර්ශවකාරයක් නිසා විතරයි ඒ නිසා පුතුමාලා මෙන්න මේ කියන කාරණාව කල්පනා කරන්න ඕනේ දැන් වෙනම පක්ෂයක් හැදීම තුල ඔබතුමා කිව්වා හරියටම හරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙකද වෙනව මේකද ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයට උනේ මේකද ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයට උනේ දැන් මේ ළඟදී යෝෂ්ඨ රාජපක්ෂ මහත්තයාව අත්තරම් ගත්තනේ ඇයි ගත්තේ මහින්ද මහත්තයාගේ අර මහින්ද මහත්තයා කියනනේ වගේ මහින්ද මහත්තයාගේ පුතා නිසා ගත්තද ඈ රාජපක්ෂ කෙනෙක් නිසා ගත්තද දැන් මගෙන් අද උදේ නිවුස් එකේ ඇහුවා අමුතුමා මම ඇහුවා මේකට මොකද කියන්නේ මං කිව්වා CSN එක අපේ කියලා අපි කිව්වනේ අපේ ආණ්ඩුව ගාලේ අපි හිටගත්තනේ මේක අපේ පක්ෂේ ටීවී චැනල් එකක් තියෙනවා රේඩියෝ චැනල් දෙකක් තියෙනවා නාමල්ල තමයි මේ පක්ෂේ ටීවියක් හරි රේඩියෝ එකක් හරි ගත්ත කියලා අපි සන්තෝෂ වුණානේ හැබැයි ඉතින් ඒ කම්පැනි දින අඩුපාඩු අපුණා කරන්ද ඈ ඕනම කම්පැනියක් පටන් ගන්නකොට සල්ලි එන්නේ කොහමද දෙන්නේ කොහමද යන්නේ කොහමද මේව අපේ වැඩක්ද හදින් අපි දන්නේ අපි සතුරුනා CSN එක අපේ කියලා හැබැයි ඉතින් ඒව ටික හරියට හදා ගන්න නැතුව ඒකේ මොන හරි දෙයක් හොයාගත්තාම දැන් මේ රාජපක්ෂගේ පුතා නිසාද රාජපක්ෂ කෙනෙක් නිසාද නැහනේ ඒක දුමින්සානායක වුණත් ඉස්ස කරල්ලියක් දෙයක් වුණත් අපි දෙනාට යන්න වෙනවනේ නේද දැන් එහෙමනම් මේ මීට ටිකක දවසර කලින් ක්‍රිකට් බෝඩ් එකේ එකට චන්දිල්ලන්ට අයියයි මල්ලි අර්ජුනයි නිශාන්තයි දැන් නිශාන්ත තතුලනේ නිශාන්ත රාජපක්ෂගේ නෙමෙයිනේ නිශාන්ත රන්තුංගේනේ දැන් නිශාන්තයි කිය ඒ බෝඩ් එකේ ඉන්න සමාජිකයෝ විදියට සමහර වර්ධ කරලත් එක්කෙනෙක් වෙන්න පුළුවන් හැබැයි හතර පහ දෙනෙක්ම ඒ දුන්න කඩ උතරත් එක්ක සාක්ෂිත් එක්ක ප්‍රශ්න කරන්න තියාගෙන ඉන්නවා දැන් මේක ගම දන්නේ නැහනේ ගම දන්නවද ගම දන්නේ මොකද්ද ගම දන්නේ මහින්ද මහත්තයාට කරන කරදරයක් විදියට මහින්ද මහත්තයාම කිව්වා නේද පුතුමාල මතක ඇති රාජපක්ෂලා කියන රුපියලක්වත් හොරගම් කරපු උන් නෙමේ හොරගම් කරලා තිනන ඔප්පු කරලා නඩු දාන්න කිව්ව නේද දැන් මහින්ද මහත්තයා කිව්ව දේ නෙමේද කරලා දින්නේ ඈ හරි අල්ලන්න කිව්වා දැන් මහින්ද මහත්තයා කිව්ව දේ නෙමේද කරලා දින්නේ ඈ මහින්ද මහත්තයා කිව්ව දේ කරලා දින්නේ පක්ෂ දෙයක් හැදෙනවා කියන්නේ අපි උදව් කරනවා අනුරාධපුරේ වෙනම පක්ෂය හැදලා කවුද කියලා කට්ටිය දැනගත්ත ගමන් අපි උදව් කරනවද අපි උදව් කරන්නේ නැහැ මොකද වෙන්නේ එතකොට කවුද ඒ පක්ෂයේ උදව් ගන්න ඉන්න මිනිස්සයා කවුද ඒ පක්ෂයේ මිනිසුන්ට මොකද වෙන්නේ අපි UNP ශ්‍රී ලංකාව බෙදුනා වගේ අපි ශ්‍රී ලංකාවයි අලුත් ශ්‍රී ලංකාවයි බෙදෙනවානේ අපි ගහමරා ගන්නවානේ මේ සියල්ලම අපි කරනවානේ එතකොට මොකද වෙන්නේ ගමේ කාට එතකොට මොකද වෙන්නේ අනායට රාජසභා මැතිවරණේ තිබ්බව පරිදිනවා හරි අර ශ්‍රී ලංකාවෙන් පරිදින කාට උදව්වක් ගන්න ආණ්ඩුවේ ඉන්නවා අපි හරි එතකොට අලුතෙන් හද ශ්‍රී ලංකාවට කවුද උදව්වක් ගන්න චන්ද්‍රත්තේ මහින්ද මහත්තයා රවුමක් ගිහලා යන්න චන්ද පරිදුනාට පස්සේ උන්නද මලාද කියලා බලන්න මිනිහෙක් නැති වෙනවා මේක තමයි අලුත් හදන පක්ෂේ වෙන්නේ අපි දැන් කියමු මහින්ද මහත්තයා මේ පක්ෂේ 95ක් අරන් ගියා කියලා අපිට දුන්න 5යි කියලා ඒත් මදයි අපිට ඈ දැන් මහදිසියක් නැහැ පක්ෂේ නවුරුදු බහක් තියෙනවනේ නේද මැතිවරණයටත් ගිහිල්ලා ඒකේ ප්‍රතිඵලත් භුක්ති විඳලා මහින්ද මහත්තයා තොඳර බැනුම් ටික අහගෙන මොකද්ද මේ කරේ කියලා ඈ අපිට පක්ෂේ දෙන අවුරුදු පහක් තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හතර වැටුණානේ හැබැයි වැළුණාද නැති වුණාද මේ පක්ෂ නැගිනේනවා මේ පක්ෂ උඩට යන්නේව තියෙනවා පල්ලෙහාට යන්නේව තියෙනවා ඔය ටිකත් ඕනනම් කරලා බලමු ඕන නෑ ඒකත් බලමු ඕන කරලා ඉතුරු වෙන එක ඉතුරු වෙයි ඉතුරු වෙන ටිකත් එක්ක අපි එක එක එකතු කරනවානේ ඈ ලේසි නේද උනා එකතු කරන්නත්
එනිසා මම කියන්නේ බුදුමාලා මෙන්න මේ කියන කාරණා ටික හැබෑවටම තේරුම් ගන්න ඕනේ අපිට අවුරුද්දේකට කලින් මැතිවරණය තියලත් අපි අවුල හොර දැම්මා අපිට ආණ්ඩුවක් නැති කරා පළාත් සභාව නැති කරා රාජ්‍ය සභාව නැති කරා ඒ අවුල අපි දැම්මත් කවුද මහින්ද මහත්තයා මෙතුමලා අපි දන්නවනේ අපි බල කරේ නැහනේ මහින්ද මහත්තයාට ඉලෙක්ෂන් එකක් තියන් අපි කිව්වද අපි කිව්වේ නැහැ අපිත් කැමතු තව අවුරුද්ද කියන්නේ හදාකො මහින්ද මහත්තයා මනේ ඡන්දයක් තියලා ආණ්ඩුව නැති කරා එයාගේ ජනාධිපතිකම නැති කරගත්තා පළාත් සභාව නැති කරා රාජ්‍ය සභාව නැති කරා ශ්‍රී ලංකාවේ කොඳු කැඩුවා මේ සේරම කරේ මහින්ද මහත්තයා තීන්දුව වෙන්නේ එතකොට ජනවාරි 8 වෙනිදා මෛත්‍රී මහත්තයා දිනුවට පස්සේ 9 වෙනිදා දිවුරුන් දුන්නට පස්සේ 10 වෙනිදාද උද කතා නැතුමා ගෙදරට ගෙනල්ලා සභාපතිකම දුන්නත් මහින්ද මහත්තයාට ඇයි දුන්නේ අපි දෙන්න කිව්වද අපි ඇහුවද එයා නේ දුන්නේ ඒක ඔයා දැන් දීලිවර වෙලා දැන් නරකයි කොට හරියනවද ඈ તો මේක මාර වැඩක් නෙදින් එයාට හොඳ වෙලාවට අපිටත් හොඳයි එයා නරකයිද අපිත් නරකයි එහෙම පුළුවන්ද අපිට ඈ අපිට එහෙම පුළුවන්ද අපිට එහෙම බෑ ඒ නිසා මම හිතන බුදුමාල මෙන්න මේ කියන කාරණා ටික බොහොම හොඳින් තේරුම් ගන්න ඕනේ මුද මේ පැක්ෂේ දෙන්නෙකුට පාලනය කරන්න බෑ විශේෂයෙන් හිටපු එක්කෙනාට කොහොමවත් බෑ ඇයි හිටපු එක්කෙනත් එක තමයි වැඩි ගණනක් තියෙන්නේ අලුතෙන් එන මනුස්සයා හිටපු එකව කපලම දාන්න ඕනේ එහෙම නෙවතු බෑනේ නේද එතකොට එයා ඒ ටිකේ විදියටම චන්දිකා මැතිනට කරලා එයා දැන් මොකද්ද මෛත්‍රී මහත්තයට කරන්න කියන්නේ ඈ එයයි මෙයයි දෙන්න එකට එක දුලා මේක කරමු කියලා කියන්නේ අපි නිකන් හිතලා බලුවෙ කරන්න වෙන වෙන වැඩක්ද කියලා ඈ මේ මේ අවුල නේද අපි ඉන්නේ ඈ මේ අවුල නෙමෙයිද අපි ඉන්නේ හරිද මේ අවුල මහින්ද මහත්තයා නොදන්නවද මහින්ද මහත්තයා අපි කරන්න පුළුවන් හැමදේම කරලා දැන් මහින්ද මහත්තයා දෙයියන් ගෙනා මොකද කරන්න ඕනේ මෛත්‍රී මහත්තයා තනියෙන් මේ දේ කරගෙන යන්න දෙන්න ඕනේ එයාගේ සියලු හයියමකට දෙන්න ඕනේ. ඒක රටේ ජනාධිපති වෙලා දෙවතාවක් තව වෙනත් මොනවද තව? දැන් 19 වෙනි ආණ්ඩුකෝ සංශෝධන 10 වට පස්සේ එයාට ඉල්ලන්නත් බැරි නම් තවත් මොනවද යා බලාපොරොත්තු වෙන්නේ? ඈ? තවත් මොනවද? අපි මහින්ද මහත්තයත් නේද ඇඟිලි දික් කළා කියන්න ඕනේ. ඇයි මහින්ද මහත්තයෝ මේ කරන්නේ කියලා? ඇයි මේ අසාධාරණ අපිට කරන්නේ අපි අහන්න යාගෙන නේද? එයාව 2005 බලයට ගෙනාවා 18 බලය ගෙනාවා 15 කරන්න හදුවා යකෝ බැරි වුණා 15 ඒක අපේ වර්ධ නෙමෙයි මිනිස්සු ප්‍රතික්ෂේප කරා දැන් ගෙනන් එතුමා ගෙදරටලා ඉන්න ඕනේ නේද මේ අවුල අපිව දාන්න නැතුව දැන් මෛත්‍රී මහත්තයන් අපි අහලා දෙනවායි ඇයි සර් මේ එකතු වෙන්න බැරි ඒක අපි ඈන් අහන ප්‍රශ්නයක්ද අපි අහන්න ඕන මෙයාගෙන් එයාම පක්ෂේ බාර දීලා මෛත්‍රී මහත්තයාට දැන් අපි හැමෝම මෛත්‍රී මහත්තයත් එක්ක පක්ෂය හදනවා මිසක් දැන් අපිට මොකටද වෙන කෙනෙක් ඈ අපි මහින්ද මහත්තයා හතුරු නෙමෙයිනේ ඔබතුමාගේ මහින්ද මහත්තයා දිනෙව්වේ ගමේ මහින්ද මහත්තයා ගැන කතා කරේ දැන් දැන් මහින්ද මහත්තයා දෙයිනේ කියලා අපිට මේ ටික කරගෙන යන්න දීලා ඉතුරු පළාත් පාලන මැතිවරණේ 150ක් කර දිනවන්න එතුමත් ඕනනම් වේදිකාවට නැගලා අපිව මේක ශක්තිමත් කරන්නේ දෝණ කම දෙන්නේ හැබැයි අපි මේ ප්‍රශ්නේ අහන්න ඕන නැති මිනිස්සු කියන්නේ නේද අහන්න ඕනේ මිනිහෙක් අපි අහන්නේ අපි අහනවා වෙන කෙනෙක්ගේ අයිය අපි හැමෝටම බල කරන්න බැරි මහින්ද මහත්තයාට මොනවද ඔබතුමා මේ කරලා බලාපොරොත්තු වෙන්නේ මොනවද මේක තිත්තු වුණත් අපි ඇත්ත කියන්න බෑ දැන් දැන් කියන්න කාලේ හරිනේ රත්තරන් කඩුව වුණත් දැනගත්තාම මොකද වෙන්නේ අනනවා නේද ඔළුව කළු කරලා ගහගත්තාම තුවාල වෙනවා මහින්ද මහත්තයා මේකන කරගන්න යන්නේ මිනිස්සුෙකුට අපල කාලයක් තියෙනකොට ඉතින් අපට කරන්න පුළුවන් බෝධි පූජාවක් තියෙන එක. ඒර නේ අපට අහුල්ලා ඒ කරන වැඩි වැඩේ කරන්න බෑනේ. හරි දේ පිළිගන්න. හරි දේ ගැන කතා බහ කරන්න. හරි දේ නියෝජනය කරන්න. මෙච්චර කාලයක් අපි ගෝත්‍රිකවාදී වෙලා හිටියනම් කුලවාදී වෙලා හිටියනම් දැන් අපි පක්ෂ ප්‍රතිපත්තියත් එක්ක යන්. පක්ෂ ප්‍රතිපත්ති ගැන කතා කරමු. බඩ පිළල ගැන කතා කරමු. එහෙම තමයි අපට මේ පක්ෂ ශක්තිමත් කරන්න ඉස්සරහට පුළුවන්කමක් තියෙනවා. හැබැයි කවුරු හරි මෙතනින් හරි ඉන්න එක්කෙනෙක්
පොදු විපක්ෂයෙන් ඉල්ලනවා නම් අපි කිසිම හේකින් නවත්තන්න හදන්නේ නැහැ කරලා බලන්නකෝ